අපි මීට ටික දවසකට කලින් කිව්වා අපේ AuraWave Fan Kit එක ඔයාලටම හදාගන්න පුළුවන් විදියට වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. ඉතින් මේකට මූලික වශයෙන්ම ඔයාලට තියෙන්න ඕනේ ARGB fan එකක්. ඊට පස්සේ Arduino Nano board එකක්. ඉතින් Arduino Nano board එකම පෙන්වන්න. මේ තියෙන්නේ Arduino Nano board එක. ඉතින් Arduino Nano board එකක් වාගේ හතේ නැත්තම් ඔයාලට පුළුවන් Arduino Uno board එකක් පාවිච්චි කරන්න. ඉතින් මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ අන්න ඒ දෙක තමයි. ඉතින් මේ ඉතින් ඔයා මූලිකවම සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ ෆෑන් එකක් ගන්නකොට මේක ARGB ෆෑන් තියෙන්න ඕනේ. RGB ෆෑන් තියෙන්න බෑ. ARGB RGB වෙනස්. ARGB කියන්නේ addressable, RGB කියන එක ඒ කියන්නේ මේකේ තියෙන්න ඕනේ ඇතුලේ තියෙන්න ඕනේ ස්ට්‍රිප් එක addressable RGB ස්ට්‍රිප් එක. ඉතින් ඒක අදුර ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි අනිවාර්යෙන් RGB නම් 12 වෝල්ට් වලින් වැඩ කරන්නේ. 12 වෝල්ට් වලින් වැඩ කරාට මේකේ තියෙන ලයිට් ටික ඔක්කොම එකම පාරම තමයි චේන්ජ් වෙන්නේ. ඒ කියන්නේ එක වෙලාවකදී තමයි ඒ ලයිට් ටික චේන්ජ් වෙන්නේ. හැබැයි addressable RGB වලදී මේකේ තියෙනවා නම් ලයිට් 10ක්. ඒ ලයිට් 10 එක පාර පාට 10ක් පත් වෙන්න පුළුවන්. ඉතින් RGB වල එහෙම බෑ. RGB වල ලයිට් 10ක් තියෙනවා නම් ඒ ලයිට් 10ම එක පාර තමයි පත්තු වෙන්නේ. ඉතින් ARGB වල විශේෂත්වය තමයි ARGB වැඩ කරන්නේ වෝල්ට් 5කින්. හැබැයි වෝල්ට් 12කින් වැඩ ගන්න ARGB තියෙනවා. ඒවා තමයි මේ ෆෑන් එකට එන පවර් එකෙන්ම වෝල්ට් 5ක් අයින් කරලා දෙනවා. ඒවත් ඉතින් අපිට අදුර ගන්න පුළුවන්. හරි, අදුර ගන්න විදිහ මම කියන්න. අපි දැන් යමු මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මෙන්න මේ ෆෑන් එක තියෙනවනේ. මේ ෆෑන් එක ගලවගෙන ඉන්න ඕනේ මෙන්න මේ ක්ලිප් වලින්. මෙන්න මෙහෙම පහසුවෙන් ගලවන්න පුළුවන් ගොඩක් ඒවා. හැබැයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මේක ටිකක් අවධානම් වැඩක්. ඔයාගේ තියෙන එකත් එක කරනවා නම් ෆෑන් එකත් එක කරනවා නම් ඔයාගේ අතින් මොකක් හරි වැරදීමක් වුණොත් ඔයාගේ ෆෑන් කිට් එක ෆෑන් එකක් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි. මං අනිත් පැත්තත් ගලව ගන්නවා. හරි, මම ගලව ගත්තා. දැන් මේකේ තියෙනවා පොඩි LED ස්ට්‍රිප් එකක්. මේ LED ස්ට්‍රිප් එක පොඩි දෙයකින් මෙන්න එහෙම පන්න ගන්න ඕනේ එළියට. මෙන්න මේ විදිහට පන්න ගත්තාම ස්ට්‍රිප් එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ LED තියෙන විදිය. මේකේ addressable හින්දා සිග්නල් එක යන්නේ එකක් අර එකකින් පස්සේ ඊළඟ එකට. ඒ විදිහට තමයි සිග්නල් එක යන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා චූටි චිප් එකක්. ඔයාලට පේනවා ඇති මේක සම්පූර්ණයෙන්ම ගලවන්න ගියොත් ටිකක් වැඩේ අමාරු වෙනවා. මෙන්න මේ චිප් එක ඔයා මුලින්ම ගලවන්න ඕනේ. ඔයාට දැන් සිද්ධ වෙනවා මේ LED ස්ට්‍රිප් එකේ බල්බ් වල ඉන්න එක හොයාගන්න. ඉන්න එක කියන්නේ මේ LED බල්බ් addressable LED තියෙන්නේ. මේවට ඉන්පුට් එකක් යවනවා. ඒ කියන්නේ ARGB සිග්නල් එකක් යවුවම තමයි මේකේ තියෙන addressable LED ටික ලයිට් අප් වෙන්නේ. ඉතින් අපිට මේකේ ඉන්න එක හොයාගන්න ඕනේ. සාමාන්‍ය මේ LED බල්බ් එක මේ LED එක තියෙනවා ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකක්. ඒ කියන්නේ එක LED එක පිටිපස්සේ තමයි ඊළඟ LED එක තියෙන්නේ. අනිවාර්යෙන්ම එක LED එක
output එක අනිත් LED එකේ input එකට set වෙනවා. ඉතින් අපිට ඕනේ මේකේ පළවෙනි LED එකේ තියෙන input එක හොයාගන්න. ඉතින් සාමාන්‍ය පළවෙනි LED එක තියෙන්නේ මේ strip එකේ මුලමයි. ඉතින් මුලම තියෙන input එක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට තමයි අපි දෙන්නේ අපේ input එක. මේ input එක දීලා මේ input එක දීලා තමයි අපි මේකේ LED bulb ටික light up කරගන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ Arduino Nano board එකට මේ LED ටික කෙලින්ම join කරන්න. ඒ කියන්නේ Arduino Nano එකේ out එකෙන් තමයි මේකේ in එකට සම්බන්ධ කරන්නේ. ඉතින් මේක ටිකක් අවධානමත් තියෙන වැඩක්. මොකද මේකේ තියෙන පටියක්නේ. මේ පටිය නිසා පටිය කැඩෙන්නේ නැති වෙන්න ඔයා හසුව ගන්න ඕනේ. මොකද මේ ප්ලාස්ටික් කයක් වගේ තියෙන්නේ. ඒක ටකස් ගාලා කැඩෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මෙතන පාස්සන්න යද්දී ඒ කියන්නේ මෙතන තියෙන chip එක හැම ගලවන්න යද්දී ඔයාට සමහර විට මෙතන තියෙන මොකක් හරි දෙයක් මිස් වෙන්න පුළුවන්. වෙන item එකක් ගැලවිලා යන්න පුළුවන්. ඉතින් මම මේ LED එකේ input එක හොයාගත්තා. Input එක තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් මේකම තමයි මෙතන පල්ලේ තියෙන LED එකේ input එක වෙන්නේ. මම මෙන්න මේ තැනට තමයි මගේ signal එක දෙන pin එක සම්බන්ධ කරන්නේ. ඉතින් අපි මේකෙන් මෙන්න මේ වගේ chip එකක් අයින් කරන්නේ. මේ chip එක ගැන කිව්වොත් මේ chip එක තමයි මේ LED strip එකේ තියෙන ප්‍රෝග්‍රෑම් කරලා තියෙන IC එක. ඉතින් මේකෙන් තමයි මේකේ තියෙන LED ඒ කියන්නේ මේ වගේ RGB fan එකක් ඔයා ගත්තාම ඒකේ store කරලා තියෙන effect එක වැඩ කරන්නේ. ඉතින් මේක අපිට තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැති හින්දා තමයි අපි මේක ගලවන්නේ. මොකද මේක තියෙන එකෙන් පොඩි බාධාවක් එනවා. මොකද මේකේ නු signal එකක් එනවා, අපි දෙන signal එකක් එනවා. ඒ හින්දා අපි මේක ගලවන්න ඕනේ. ඔයා දැන් කරන්න ඕනේ මේ LED strip එකට යන pin වගේක් තියෙනවා. මේ pin වලින් තියෙනවා මෙන්න මේ LED bulb වල effect change කරන්න අදාළ pin එක. ඉතින් සාමාන්‍යයෙන් මේක bypass කරන්න පුළුවන් විදිහට තමයි යන්නේ. මේක LED එකක් උඩ එකක් තියෙනකොට ඒ කියන්නේ මේ වගේ fan කීපයක් ඒකට සම්බන්ධ කරනකොට ඒකත් එක්ක series සම්බන්ධ වෙන විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ pin එක තමයි අපි දැන් data pin එක විදිහට ගන්න. ඉතින් ඔයාගේ LED strip එකේ වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි මොන වුණත් ඔයා බලන්න ඕනේ ඔයාගේ ඔයා දැන් LED bulb වල in එකට සම්බන්ධ කරපු පාත් එක දිගේම ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙලා තියෙන වයර් එක තෝරගන්න. ඉතින් අන්නේ වයර් එක අපි මෙන්න මේ කනෙක්ටර් එකෙන් අයින් කරගන්න ඕනේ. හරි, දැන් ෆෑන් කිට් එක හදාගත්ත වැඩේ හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Arduino Nano board එකේ 8 වෙනි pin එකට මෙන්න මේ විදිහට වයරයක් පාස්සන එක. ඉතින් මේ වයරකින් වෙන්නේ මේකේ අපේට අදාළ signal එක එළියට යවන එක. ඉතින් මේ out වෙන එක ඔයා සම්බන්ධ කරන්න ඕනේ ඔයාගේ ෆෑන් එකේ data in වෙන pin එකට. ඉතින් අපි මේ pin එක තමයි වෙනම අයින් කරලා ගත්තේ. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ප්ලාස්ටික් කවර් එකකින් මේක වහ ගන්න ඕනේ. නැත්තම් ඔයාගේ කේසින් එක ඇතුලේ තියෙද්දි මේක අවුල් යන්න පුළුවන්. ඒ කියන්නේ ෂෝට් වෙන්න පුළුවන්. ඉතින් අපි නම් ඒකට 3D printed box එකක් හදන් ඉන්නේ. මේ විදිහට අපි ඒක වහගෙන තියෙන්නේ. හරි, දැන් මෙන්න මේ ෆෑන් වල තියෙන data wire ටික ඔක්කොම එකට එකතු කරලා ඒ වගේම අපේ control එකෙන් එන වයර් එකත් එකට එකතු කරනවා. එකතු කරලා මෙන්න මේ වගේ cable sleeve එකක් දා ගන්න ඕනේ. දාලා මෙන්න මෙහෙම පුච්ච ගන්න ඕනේ නෑ. ඊට පස්සේ තමයි පොඩි වට පොඩි ලස්සනක් තියෙන්නේ වයර් ටික එක ගොඩේ තියෙන්නේ නැතුව. මේ cable sleeve එක දාන එක යතුමුණ තමයි මේක casing එකේ කොහෙවත් ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න එක. ඊට පස්සේ
ඔයාට මෙන්න මේක ඔයාගේ කම්පියුටර් එකේ molex power දෙන එකට සෙට් කරන්න ඕනේ මේක USB කේබල් එකක් හරහා මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න ඕනේ හරි අපි දැන් මේකේ මූලිකම වැඩ ටික කරලා ඉවරයි දැන් මේක ඔයාගේ PC එකේ තියෙන molex power එකට සෙට් කරන්න ඕනේ fan එකට power දෙන්න ඊට පස්සේ ඒ data දෙන්න ඕනේ හින්දා මේක USB සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ වගේ කේබල් එකක් හරහා ඔයාලට අපි දීලා තියෙන download link එකක් ඒකෙන් අදාළ ෆයිල් එක download කරලා පස්සේ මෙන්න මේ වගේ folder එකක් එයි මෙන්න මේ folder ඇතුලේ තියෙනවා CH340 කියලා drive එකක් මේ drive එක ඉස්සෙල්ලම ඔයා ඔයාගේ PC එකේ install කරලා ඉන්න ඕනේ මම නම් මේක install කරලා තියෙන්නේ ඒක හින්දා ආයෙ install කරන්න යන්නේ නැහැ ඊට පස්සේ AuraWave 3.1 කියලා තව folder එකක් මෙතන තියෙනවා ඔයාට පුළුවන් ඒක extract කරලා ඇතුලට යන්න ඊට පස්සේ මෙතන තියෙන AuraWave setup එක මේ setup එකට යන්න කලින් ඔයා ඉස්සෙල්ලම firmware එක update කරලා ඉන්න ඕනේ මේ firmware එක update කරන කලින් ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ Arduino Nano board එක set වෙලා තියෙන්නේ මොන COM port එකටද කියලා ඉතින් මම මෙහෙම ගිහින් බලුවාම driver install වුණාට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ වගේ CH340 කියලා පෙන්නවා ඉතින් ඒකේ COM 11 යටතේ සහ COM 3 යටතේ දෙකක් තියෙනවා එකක් මගේ PC එක සම්බන්ධ කරලා තියෙන එක අනිත් එක මම මේ ඔයාලට test කරන්න පෙන්නන item එක හරි මෙතනින් COM 11 තමයි මම තෝරගන්නේ හරි එතකොට මෙන්න මෙතන අප්ලෝඩ් කියලා බැට් ෆයිල් එකක් තියෙනවා මේක තමයි firmware එක මේකෙදි ඔයා මෙතන ටයිප් කරන්න ඕනේ com 11 කියලා හැබැයි ඔයාගේ වෙනස් වෙන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ වගේ මෙනු එකක් එන්න පටන් ගන්නවා පස්සේ බලා ගන්න පුළුවන් firmware එක අප්ඩේට් වෙනවා අප්ඩේට් වුණාට පස්සේ ඔයා මේක unplug කරලා ආයෙ plug කරලා බැලුවොත් මෙන්න මේ වගේ ලයිට් එක බ්ලින්ක් වෙලා ආපහු ඕෆ් වෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ AuraWave software එක මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා ඔක්කොටම කලින් යන්න ඕනේ මෙන්න මෙතන තියෙන සෙටින් මෙනු එකට ඊට පස්සේ ඔයා මෙතනින් තෝරා ගන්න ඕනේ AuraWave version 2 old version එක ඊට පස්සේ මෙතන තියෙන දේවල් ටික ඔක්කොම ඔන් කරන්න ඕනේ අනිවාර්යෙන් USB port එක ඔන් කරන්න ඕනේ ඔයාට PC එක ස්ටාර්ට්අප් එකේදීත් මේක ඇප් එක ඔන් කරගන්න ඕනේ නම් මෙන්න මේක ඔන් කරන්න ඕනේ. ඒ වගේම ඔයා මෙතන තියෙන ඔඩියෝ සෝස් වලින් ඔයා ඔයාගේ ඩිෆෝල්ට් ඔඩියෝ ඩිවයිස් එක තෝරලා දෙන්න ඕනේ. ඒකෙන් අවුට් වෙන විදියට තමයි මේකේ මියුසික් සින්ක් එක හැම වැඩ කරන්නේ. මම නම් මෙතන ස්පීකර් එක තමයි ලබා දෙන්නේ රියල්ටෙක් හයි ඩිෆිනිෂන් ඔඩියෝ විදියට. මගේ තියෙන මේන් ඩිවයිස් එක විදියට. ඊට පස්සේ මෙතනින් ක්ලෝස් කරන්න පුළුවන් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙන පැටර්න් ටික වෙනස් වෙලා තියෙනවා මේ පැටර්න් ටික ක්ලික් කළාම වෙනස් වෙන්න ඕනේ හැබැයි මගේ වෙනස් වෙන්නේ නැහැ මම මෙන්න මෙතනින් තෝරන්න ඕනේ මගේ කන්ට්‍රෝල් එක මොකද්ද කියලා මාගේ com 11 විදිහට තමයි පෙන්වන්නේ ඊට පස්සේ පැටර්න් වෙනස් කරනකොට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ නම් මෙන්න මේක කලර් පැලට් එක සිලෙක්ට් කරන්න කැමති කලර් එකක් ඔයාලට තෝරා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම ambient. ඒ කියන්නේ ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන කලයකට අනුව මේක sync කරගන්න ඕනේ නම් මෙන්න මේ ambient කියන බටන් එක ඔන් කරලා තියාගන්න. මේ ඔපරේට් මෝඩ් කියලා එකක් තියෙනවා මේක තාම ඔයාලට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ මේක මොබයිල් ඇප් එකත් එක්ක තමයි වැඩ කරන්නේ ඒක අපි ඉදිරියේදී අවේලබල් විදියට ඔයාලට දෙන්න පුළුවන් තව දෙයක් මෙතන තියෙනවා AuraWave cloud කියලා තියෙනවා මේ cloud එකෙන් ඔයා ගිහින් register වුණාට පස්සේ ඒ කියන්නේ මේ software එක open වෙද්දී අපේ register වෙන්න අහනවා එතනින් ගිහින් ඔයාලට register වෙන්න පුළුවන් register වුණාට පස්සේ password එක දැම්මම තව පොඩි දෙයක් තියෙනවා ඒක add කරගත්තාම ඔයාලට පුළුවන් මෙතනින් බලා ගන්න ඔයාගේ device එක මොකද්ද කියලා ඉතින් ඒක අපේ ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ software එක function වෙන්නේ
ඉතින් අපි හේතුව විදියටම ඔයාලට මේක ප්‍රී දෙන්න ලැහැත්ති වුණා. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ PC එකත් අපේ AuraWave Fan Kit එකත් එක්ක ගින් අපෙන් සල්ලි වලට ගන්නේ නැතුව ඔයාටම හදාගෙන enjoy කරන්න. අපි මේකට තවත් PHS දෙනවා. ඉතින් ඔයාලා ප්‍රී ගත්ත කියලා නෑ. ඔයාලටත් ඒ software PHS ටික ඔක්කොම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙත් මතක් කරන්න ඕනේ මේකේ ෆෑන් එක පාස්සන් යන වෙලාවේ ගොඩක් පරිස්සම් වෙන්න. මේක අනිවාර්යෙන් ගන්නකොට මෙන්න මේ වගේ ARGB strip තියෙන ෆෑන් ගන්න ඕනේ. පාස්සද්දි මම කිව්ව විදියට හරියට පාස්ස ගන්න මේකේ LED strip එකේ පළවෙනි LED එකේ තියෙන data pin එකට මෙන්න මේ අපේ control එකකින් එන data pin එක සම්බන්ධ කරගන්න. ඒ වගේම IC ගලවන්න යනකොට පරිස්සම් වෙන්න කැඩෙන්න පුළුවන්.